අයි බෝවන් අනුකජ විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ගැන ලියවිලා තියෙන මේ පොතට එකක් වෙනස් විදිහක ප්‍රවේශයක් ගන්න මම කැමති. ඒ කියන්නේ මම මේ පොත පටන් ගන්නෙම මෙන්න මේ විදිහට. අනුකජ විද්‍යාවේ ආරම්භයත් සමග ජීව විද්‍යා විශේෂයේ ශ්‍රී විශාල පෙරලියක් සිදු වුණා. ඒ ලියනඩෝ ඩාමිචි සමයේ සිදු පුනරුදයට දෙවනි වෙන්නේ නැහැ කියලා. දැන් එන ප්‍රශ්න තමයි මේක මේ වගේ ප්‍රකාශ කොච්චර සාධාරණද කියන එක. ඒ කියන්නේ ලියනඩෝ ඩාවින්චිගෙන් කලාවට වෙච්ච සේවාව, ඒ වගේම විද්‍යාවට වෙච්ච සේවාව සහ ඒ විතරක් නෙවෙයි. මං ළඟදී මේ ලියනඩෝ ඩාවින්චි ගැන වෝල්ට අයිසක්සන් කියන කතුවරයා ලියලා තියෙන ඉතාමත් හොඳ පොතක් කියුවා. එතකොට ඩාවින්චිගෙන් සිදු වෙච්ච සේවාව මෙහෙම කලාව විද්‍යාව කියලා විතරක් සීමා කරන්න බෑ. එහාගිය සේවාවක් වෙලා තියෙන්නේ. විශේෂයෙන් මේ පොත හොඳම හරි හොඳ පොතක්. මම හැමෝටම පුළුවන් දවස කියවන්න කියලා රෙකමන්ඩ් කරනවා. හරි, එහෙනම් දැන් අපි බලන්න ඕනේ මේ ප්‍රකාශ කොච්චර සාධාරණද කියලා. ඒක කරන්න නම් අපිට අණුක ජීව විද්‍යාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනේ. ඒ වගේම ඩාවින්චිගෙන් සිදු සේවාව, එහෙම නැත්නම් රෙනෙසන්ස් මෑන් නැත්නම් පුනරුදය මිනිසා කියලානේ කියන්නේ, ඒ පිළිබඳත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඉතින් ඒකත් මතක තියාගෙන අපි බලමු. එහෙනම් ඉස්සෙල්ලා අණුක ජීව විද්‍යාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. මේ පොත ප්‍රධාන පරිච්ඡේද 4කින් තමයි ලියවිලා තියෙන්නේ. ඒ පරිච්ඡේද 4 මේ විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. පළවෙනි පරිච්ඡේදය ප්‍රවේණික ද්‍රව්‍යවල ව්‍යුහය ගැන කතා කරනවා. ඊළඟට දෙවෙනි පරිච්ඡේදයෙන් ප්‍රවේණික ද්‍රව්‍යවල කෘත්‍ය ගැන කතා කරනවා. මෙහෙම ව්‍යුහ කෘත්‍ය සම්බන්ධය නැත්තම් ස්ට්‍රක්චර් ෆන්ක්ෂන් රිලේෂන්ෂිප් කියලා ඉංග්‍රීසි වලින් කියන සංකල්ප හරිම වැදගත් විද්‍යාවේ. මොකද සමහර විට හරියටම අපිට කෘත්‍ය ගැන ඉගෙන ගන්න ව්‍යුහ ගැන අවබෝධයක් නැතුව බෑ. මේ දෙක ඒ වගේ හරියට එකිනෙකට බැඳිලා පවතින්නේ. ඉතින් තුන්වෙනි පරිච්ඡේදය ප්‍රතිසංයුත DNA තාක්ෂණය ගැන ලියවිලා තියෙන්නේ, සහ අන්තිම සහ හතරවෙනි පරිච්ඡේදය ප්‍රවේණික විකරණය කරන ජීවි නැත්නම් GMOs genetically modified organisms සහ ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන තමයි ලියවිලා තියෙන්නේ. එහෙමනම් අපි පළවෙනි පරිච්ඡේදයෙන් පටන් ගමු. ප්‍රවේණික ද්‍රව්‍යවල ව්‍යුහය. මෙතෙන්දී මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වගේ සංකල්ප සමහර වෙලාවට ගැඹුරු වුණත් අපිට ඉගෙන ගන්න තියෙන ලේසිම විදිහ තමයි අපිට පුළුවන් නම් ඒ වගේ මූලික අවස්ථාවෙන් පටන් අරගෙන ඒ වගේ සංකීර්ණත්වය වැඩි වෙන විදිහට ක්‍රමානුකූලව අධ්‍යයනය කරගෙන යන්න පුළුවන් නම් ඒ මේ අධ්‍යයනය හරිම ලේසි වෙනවා. ඉතින් මම ඒ විදිහට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මෙතෙන්දී අපි පටන් ගන්න යන්නේ මොනෝම යුනිට්ස් නැත්නම් ඒක අවයවයක යවන න්‍යූක්ලියොටයිඩ් වලින්. ඊළඟට එහි සංකීර්ණත්වය වැඩි වෙන පිළිවෙලට ගිහිල්ලා අන්තිමේට ක්‍රොමෝසෝම නැත්නම් වර්ණ දේහ වලින් මේ කතාව ඉවර කරන්න. එහෙම තමයි පළවෙනි ප්‍රවේණික ද්‍රව්‍යවල ව්‍යුහය කියන පළවෙනි පරිච්ඡේදය සකස් කරලා තියෙන්නේ. හරි, එහෙමනම් අපි පටන් ගමු මොනෝම යුනිට්ස් නැත්නම් න්‍යූක්ලියොටයිඩ් වලින්. මේක හුරු පුරුදු රූපයක් වෙන්න ඕනේ මේ වෙද්දිම. මේට සූස නමක් දෙන්න පුළුවන් නම් මම හැම වෙලාවෙම ටිකක් මේ විදිහට මේ තිත්තිරි හරි තියලා ඔයගොල්ලන් හිතන්න වෙලාවක් දෙන්නම්. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා උත්තර හොයමු. හරි, එතකොට මේකට හොඳ නමක් තමයි මොකද්ද? න්‍යූක්ලියොටයිඩ් මොනම යුනිට් එක ඒක අවයවයක. ඊට පස්සේ මේකේ තියෙන කොටස් හඳුනගන්න අපි උත්සාහ කරොත් මේ තියෙන සීනි අණුව අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ අපි කියන පෙන්ටෝස් ෂුගර් කියලා, නැත්නම් පෙන්ටෝස් සීනි අණුව. ඒක පෙන්ටෝස් කියන්න හේතුවම කාබන් පරමාණු පහක් තියෙන නිසා මේ විදිහට. සහ ඒවා නම් කරන විදිහත් විශේෂත්වයක් තියෙනවා. 1-2-3-4-5- විදිහට. ඊට පස්සේ වැදගත් වෙනවා මේ ෆොස්ෆේට් කාණ්ඩය. ඊළඟට මෙතෙන් එන්න ඕනේ නයිට්‍රජනීය භෂ්මය. ඊළඟට න්‍යූක්ලියොටයිඩ් එක ඉතා වැදගත් වෙන තව කරුණක් තමයි මේ නයිට්‍රජනීය භෂ්මය ඊළඟට වෙනස් වෙගෙන යන විදිය. හැබැයි ඊටත් කලින් ඊටත් වඩා වැදගත් දෙයක් තමයි මේ දෙවනි කාබනේට් සම්බන්ධ වෙලා තියෙන පරමාණුද නැත්නම් අණුවේද තියෙන වෙනස්කම. ඒ කියන්නේ RNA න්‍යූක්ලියොටයිඩ් එක නම් මෙතන තියෙන්නේ මොකද්ද? OH මේ පෙන්වලා තියෙන විදිහට.
DNA නම් මෙතන තියෙන්නේ hydrogen. එනිසානේ DNA වල deoxy ribose කියලා කියන්නේ එක ඔක්සිජන් පරමාණුවක් අඩුවෙන් පිටලා තියෙන නිසා. හරි. දැන් මේ වෙනස දැනගත්තා නම් මීට පස්සේ ආය පෙන්ටෝ සීනි වලවත් ෆොස්ෆේට් කාණ්ඩේවත් වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ න්‍යූක්ලියෝටයිඩ් වලදී යද්දී හැබැයි නයිට්‍රජනීය බෂ්පය වෙනස් වෙනවා. අපි එහෙනම් ඊළඟට ඒක ඉගෙන ගන්න බලමු. නයිට්‍රජනීය බෂ්පය ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවානේ. මොනවාද ඒ? පිරිමිඩින් පියුරින් මෙතන සාපේක්ෂව නම දිග වුණාට 90 කුඩයි සාපේක්ෂව කුඩයි මෙතන නම කෙටි වුණාට 90 සාපේක්ෂව විශාලයි එහමත් මතක තියාගන්න පුළුවන්නේ හරි ඊට පස්සේ මේ බෂ්ම අණු අංකනය කරන විදිහත් මෙතන මම මතක තියාගන්න පුළුවන් සාමාන්‍ය පිරමිඩින් වල මෙතන තමයි අංක එක දෙන්නේ ඊට පස්සේ ඒවා දක්ෂිණාවර්තව මේ විදිහට 1 2 3 4 5 6 විදිහට අංකනය කරනවා Purine වලට ආවහම අංක 1 දෙන්නේ මෙතෙන්ද ඊට පස්සේ 1 2 3 4 5 6 ඊට පස්සේ 7 වෙනි එක මෙතෙන් යනවා 7 8 9 කියලා මේ විදිහට තමයි අංකණය කරන්නේ. හරි දැන් අපි දැනගන්න ඕනේ ඊළඟට මේ පිරමිඩින් සහ purine අතරට වැටෙන උදාහරණ මොනවද කියලා. මතක ඇති purine අතරට වැටෙන්නේ adenine සහ guanine, pyrimidine අතරට වැටෙන්නේ cytosine thymine සහ RNA වල බෂ්මයක් වන uracil. ඒකත් ඉගෙන ගත්තොත් අපිට දැන් ඉස්සරහට යන්න පුළුවන් න්‍යූක්ලියොටයිඩ් එක ව්‍යුහය මේ විදිහට අපිට දක්වන්න පුළුවන් මේ වෙද්දී අපි දන්නවා මේ පෙන්ටෝස් සීන අණුව ගැන ෆොස්ෆේට් කාණ්ඩය ගැන නයිට්‍රජනීය බෂ්ම ගැන හැබැයි දැන් අපි මෙතනින් එහාට යන්න නම් අපි දන්නවා DNA හරි RNA හරි ගත්තාම ඒක ඒකාවයවිකයක් නෙවෙයි ඒක පොලිනියුක්ලියොටයිඩ්යක් බහුවයවිකයක් එහෙනම් මේවා එකිනෙකට සම්බන්ධ වෙන බන්ධනයක් තියෙනවා. ඒක නපි ළඟට බලමු. ඒක බලන්න මම ඉස්සෙල්ලම මේ ස්කීමැටික් ඩයග්‍රෑම් එකක් නැත්තම් සිංහලෙන් මට හම්බෙච්ච හොඳම වචන තමයි ක්‍රමානුරූප සටහනක් කියන එක. අපි බලමු ඒක අපිට ලේසි එකකින් මේ පිළිබඳව ඉගෙන ගන්න. මෙතන මේ පෙන්නලා තියෙන සීනි ෆොස්ෆේට් එක පිටන්නේ සීනි ෆොස්ෆේට් කොඳුනාර්ථයක් විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. ඊළඟට මේ සීනි වලට බෂ්ම මේ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඊළඟට මේ සීනි ෆොස්ෆේට් එකට බැඳලා තියෙන බන්ධනය තමයි මේ ෆොස්ෆෝ ඩයෙස්ටරිය බන්ධනය. ෆොස්ෆෝ ඩයෙස්ටර් බොන්ඩ්. හරි. ඊට පස්සේ මෙතෙන්දි මේ බෂ්ම පෙන්වලා තියෙන්නේ මේවා සයිටොසින් වෙන්න පුළුවන්, තයිමින් වෙන්න පුළුවන්, ගුවනින් වෙන්න පුළුවන්, ඇඩෙනින් වෙන්න පුළුවන්, B1 B2 විදිහට පොදුවේ පෙන්වලා තියෙන්නේ. අපිට මේත් සමගම මේ DNA හරි RNA අණුවකට අන්ත දෙකක් ගැන කතා කරන්න පුළුවන්. ඒ කොහොමද? දැන් මේ අතර ඕනතරම් න්‍යූක්ලියොටයිඩ් නැත්තම් ඒකාවයක හිටියත් දහස් ගණනක් ලක්ෂ ගණනක් තිබුණත් අනිවාර්යයෙන්ම කෙලවරවල් දෙකේ එක් කෙලවරක මේ වගේ පස්වෙනි කාබනය. මොකද අපි කාබන් අංකණය කරන හැටි දැන් දන්නවා. 1- 2- 3- 4- 5- විදිහට. එතකොට මේ අන්තයේ අනිවාර්යයෙන්ම මේ නිදහස් වෙලා තියෙන්න ඕනේ මේ අන්තයේ. ඒකට අපි කියන 5- නැත්නම් 5 ප්‍රයිම් n කියලා. ඒ වගේම මේ මැද ඕනතරම් න්‍යූක්ලියොටයිඩ් තිබුණා තුන්වෙනි අන්තයේත් නිදහස් අන්තයක් තියෙන්න ඕනේ. ඒකට කියනවා 3- නැත්නම් 3 ප්‍රයිම් n කියලා. නැත්නම් 3- අන්තය කියලා. ඒ වගේම මේ අණුව තියෙන වෙලාවේ අපිට තව දෙයක් කතා කරන්න පුළුවන් DNA හරි RNA අණු වලට දිශානතියක් ගැන. ඒ තමයි මේ විදිහට අපි B1 සිට නැත්නම් 5- ඉඳලා B1 ඉඳලා B2 දෙසට අපි සැලකුවොත් අපිට කියන්න පුළුවන් අපි කතා කරන්නේ 5- සිට 3- අන්තය දක්වා කියලා. ඒ වගේම තමයි අපි මේ පැත්තෙන් ඉඳලා මෙහාට B2 ඉඳලා B1 දෙසට සැලකුවොත් අපිට කියන්න පුළුවන් ඒ අපි සැලකන්නේ 3- සිට 5- කියන අන්තය දක්වා කියලා. මේක හරි වැදගත් වෙනවා. මොකද පසුව අපි ප්‍රතිවලිත ප්‍රතිලේඛන හිම කතා කරද්දී අපි කතා කරනවා මේ ක්‍රියාවන් සිදු වෙන්නේ 5- සිට 3- අන්තයට කියලා. හරි. මේකත් ඉගෙන ගත්තා නම් අපිට ඊළඟ අවස්ථාවට යන්න පුළුවන්. ඒ කියන්නේ අපහු මතක් කරගන්න මම මුලින්ම කියපු දේ මෙතෙන්දී අපි උත්සාහ කරන්නේ මේ ඒකාවයවයකින් පටන් අරගෙන මොනම යුනිට් එකකින් පටන් අරගෙන සංකීර්ණත්වය වැඩි වෙන පිළිවෙලට මේ අණුව DNA විශේෂයෙන්ම
සංකීර්ණත්වයේ වැඩි වෙන පිළිවෙලට අධ්‍යයනය කරගෙන යන එක. එහෙම යන ගමනේදී අපි ඒකාවයවය කියන නැත්නම් මොනෝ මියුනිට් එක හොඳට ඉගෙන ගත්ත. ඊට පස්සේ ඒවා එකිනෙකට බැඳෙන ආකාරය සා බැඳිලා සීනි ෆොස්ෆේට් කොඳුනාටියක් විදිහට සකස් වෙන ආකාරය මේ රූප සටහන් දෙකෙන් අඳුරගත්ත. ඊට පස්සේ අපිට යන්න වෙන්නේ මෙන්න මේ අවස්ථාවට. ඒ කියන්නේ විශේෂම DNA ගත්තාම ඒ තනි අණුවක් නෙවෙයි, මේ වගේ ධාම දෙකක එකතුවක්. මෙතෙන්දී අපිට අඳුර ගන්න පුළුවන් එහෙනම් මේ ධාම දෙක එකට ලං කරන විශේෂ විදිහක් තියෙනවා. ඒ නිසා මෙයට අපිට හොඳ නමක් දෙන්න පුළුවන් අනුපූරක භෂ්ම යුගලනය කියලා. ඒ කියන්නේ DNA ධාම දෙක එකිනෙකට ලං වෙද්දී ආකර්ෂණය වෙද්දී හැම වෙලාවෙම මේ ඇඩිනින් භෂ්මය හයිඩ්‍රජන් බන්ධන හරහා සම්බන්ධ වෙන්නේ තයිමින්ද, ග්‍රැනින් සම්බන්ධ වෙන්නේ සයිටොසින්ද. එලෙස ආකර්ෂණය වෙද්දී හැදෙන හයිඩ්‍රජන් බන්ධනවලත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. හැම වෙලාවෙම A සහ T අතර බන්ධන දෙකකුත්, G සහ C අතර හයිඩ්‍රජන් බන්ධන තුනකුත් ලෙස සාදා ගන්න නිසා. හරි, ඊට පස්සේ අපිට මේ අණුවේ තව විශේෂත්වයක් සලකා බලන්න පුළුවන්. ඒ තමයි මේ අණු දෙක අපි කියනවා ප්‍රතිසමාන්තරගතයි, නැත්නම් ඇන්ටයි පැරලල් කියලා ඉංග්‍රීසියෙන්. ඒ කියන්නේ එක ධාමයක් 5' සිට 3' අන්තයට ගමන් කරනවා නම් අනිත් අන්තය ගමන් කරන්නේ 3' සිට 5' අන්තය දක්වා. හරි, මේ දැනුමත් එක්ක එහෙනම් අපිට ඊළඟ අවස්ථාවටත් යන්න පුළුවන්. මොකද මෙතෙන්දී අපි පෙන්නන්නේ ද්විමාන ව්‍යුහයක්. මොකද මේක ඕන අපිට තව දෙයක කියන්න පුළුවන්. DNA අණුව ඉනිමගකට සමාන කරලා හිතුවොත් එහෙනම් මේ ඉනිමගේ සිරස් දඬු නිරූපණය කරන්නේ මේ වගේ සීනි ෆොස්ෆේට් කොඳුනාටිය. එහි තිරස් පියකට නිරූපණය කරන්නේ මේ විදිහට හයිඩ්‍රජන් බන්ධන වලින් සම්බන්ධ වෙලා තියෙන මේ වගේ ඇඩිනින් සහ තයිමින් සහ ග්වැනින් සහ සයිටොසින් අතර තියෙන භෂ්ම, නයිට්‍රජනීය භෂ්ම. හරි, හැබැයි DNA අණුව මේ වගේ ද්විමාන ව්‍යුහයක් නෙවෙයි, ඒක ත්‍රිමාන ව්‍යුහයක්. හරි, ඒ නිසා මේකට අපිට හොඳ නමක් දෙන්න පුළුවන් DNA ද්විත්ව හෙලික්සේ ව්‍යුහය, නැත්නම් 3-dimensional structure, නැත්නම් ත්‍රිමාන ව්‍යුහය කියලා. හරි, එතකොට මේ ත්‍රිමාන ව්‍යුහය අපිට අර කලින් ඉගෙන ගත්ත DNA ද්විත්ව ධාමය නැත්නම් ඉනිමකක වගේ ව්‍යුහය දක්ෂිණාවර්ත සර්පලයක් ආකාරයට ඇඹරීගිය අවස්ථාවක් විදිහට අඳුර ගන්න පුළුවන්. හරි, එහි විශේෂ කොටස් අපි අඳුරගත්තොත් එහි තියෙන මේ වගේ සීනි ෆොස්ෆේට් කොඳුනාටි මේ විදිහට ගිහින් තියෙනවා. ඊට පස්සේ අපිට අපි දැන්ටමත් දන්න මේ නයිට්‍රජනේ භෂ්මයේ විදිහට යුගල් විදිහට සකස් වෙලා තියෙනවා. ඒ වගේම අපිට මේ වගේ මහා ඇලිය සහ සුළු ඇලිය ලෙස ඇලි දෙකක් අඳුර ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සීනි ෆොස්ෆේට් කොඳුනාටි ෆොස්ෆේට් කාණ්ඩ අතර තියෙන විකර්ෂණය නිසා ඒවා එක දුර ප්‍රමාණවලින් නෙවෙයි සකස් වෙලා තියෙන්නේ, මේ විදිහට මහා ඇලියක් සහ සුළු ඇලියක් ලෙස සකස් වෙලා තියෙනවා. මේ වගේ වැඩි විස්තර අපිට පස්සේ කතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ DNA අණුවට කල්පිත විදිහට මධ්‍ය අක්ෂයක් ගැන හිතා ගන්නත් පුළුවන්. මොකද DNA අණුව සර්පිලාකාරව මෙහෙම දඟර ගැසලා තියෙන්නේ මේ මධ්‍ය අක්ෂය වටා. ඒක දඟර ගැසෙන්නේ දක්ෂිණාවර්තව. ඊට අමතරව මේ වගේ එක් සම්පූර්ණ කරකවීමක, ඒ කියන්නේ එක තැනකින් පටන් ගන්න අංශක 360ක් දුර යද්දී එක් සම්පූර්ණ කරකවීමක දුර හොයාගෙන තියෙනවා නැනෝමීටර 3.4ක් කියලා. තව ඉතින් කියනවා නම් ඇන්ස්ට්‍රම් 34ක් කියලා. හැබැයි මේ වගේ එක් සම්පූර්ණ කරකවීමක තුල භෂ්ම යුගල් 10ක් තියෙනවා. එහෙනම් මේ වගේ අනුයාතනත් එක ළඟ තියෙන භෂ්ම යුගල් දෙකක් අතර දුර හොයා ගන්න පුළුවන් මේ 3.4 10ෙන් බෙදලා. තව දෙයකින් කියනවනම් නැනෝමීටර 0.34ක් තමයි මේ අනුයාත භෂ්ම යුගල් දෙකක් අතර දුර වෙන්නේ. ඒ වගේම DNA අණුවේ විෂ්කම්භය, බාහිර විෂ්කම්භය නැනෝමීටර 2ක් නැත්නම් ඇන්ස්ට්‍රම් 20ක් කියලා අපිට දක්වන්න පුළුවන් හොයාගෙන තියෙනවා. හරි, දැන් මේ DNA ද්විත්ව හෙලික්ස් ව්‍යුහය අපිට කතා කරන්න බෑ විශේෂයෙන් විද්‍යාඥයෝ දෙදෙනෙක්ගේ නම් කතා කරන්න නැතුව. ඒ තමයි අපිට මුරු පුරුදු ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික්. මේ දෙපළ තමයි DNA ද්විත්ව හෙලික්ස් ව්‍යුහය 1953 අප්‍රේල් 25 වෙනිදා Nature කියන සුප්‍රකට සංකරාවේ නැත්නම් ජර්නල් එකේ ඒ පිළිබඳව සටහන් කරේ, පබ්ලිෂ් කරේ. හැබැයි
අපි DNA ද්විත්ව හෙලික්සය ගැන කතා කරද්දී හැම වෙලාවෙම අපි කතා කරන්නේ විශේෂයෙන් මේ විද්‍යාඥයෝ දෙන්නා ගැන තමයි. නමුත් අපිට මෙන්න මේ විද්‍යාඥයන් දෙදෙනාත් අමතක කරන්න බෑ DNA ද්විත්ව හෙලික්සය ව්‍යුහය ගැන කතා කරද්දී. මේ තමයි මොරිස් විල්කින්ස්, මේ තමයි රොසලින් ෆ්‍රැන්ක්ලින්. ඒ මොකද ඇත්තටම මේ 1953 දී මේවා ප්‍රකාශ කරත් මේ සොයාගැනීම් මේගොල්ලන්ට හම්බ වෙනවා නොබෙල් ත්‍යාගය 1962 දී. ඒ නොබෙල් ත්‍යාගය මේ තුන් දෙනාටම හම්බ වෙනවා, ජේම්ස් වොට්සන්, ෆ්‍රැන්සිස් ක්‍රික්, සා මොරිස් විල්කින්ස්ට. හැබැයි ඒ වෙද්දී මේ රොස්ලින් ෆ්‍රැන්ක්ලින් ජීවිත නතර හිටියේ නැහැ. ඒ නිසා ඇයට මේ නොබෙල් ත්‍යාගය දිනා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඇය විසින් ලබා ගන්න ලද විශේෂම එක්ස්රේ ක්‍රිස්ටලෝග්‍රෆි කියන ක්‍රමයෙන් ලබා ගන්න ලද එක්ස්රේ ක්‍රිස්ටලෝග්‍රෆික් ස්ට්‍රක්චර්ස් නැත්නම් ඒ ස්පටික වලින් ලබා ගන්න ලද ඡාය රූප එක්ස්රේ රූප විශේෂයෙන්ම මේ DNA ද්විත්ව හෙලික්සය ව්‍යුහය නිර්ණය කරන්න එකසේ දායක වෙනවා. තා විශාල වශයෙන් දායක වෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම DNA ද්විත්ව හෙලික්සය ගැන කිය කතා කරනවා නම් අනුක ජීවිද්‍යාවේ ප්‍රධානම වැදගත්ම සෑකන්න කියලා අපිට කියන්න පුළුවන්. අපිට හැබැයි එහෙමනම් මේ විද්‍යාඥ හතර දෙනාගෙනවත් අඩු ගානේ මතක් කරන්න වෙනවා. තවත් විද්‍යාඥ මේ සම්බන්ධව වැඩ කරපු අය ගොඩකුත් ඉන්නවා. හරි. ඊට පස්සේ අපිට මාතෘකාවක් තියෙනවා ඔයගලගේ සිලබස් එකෙත් DNA ඇසුරුම් කරන්නේ කියලා. මේ ගැන විස්තර කතා කරන්න කලින් අපි බලමු ඇයි DNA ඇසුරුම් කරන්නක් අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ වගේ බැක්ටීරියා සම්බන්ධයෙන් මේ තියෙන රූප සටහනින් අපිට ඒක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. මෙතෙන්දි කියන මේ එස්චෙරිෂියා කෝලයි කියන බැක්ටීරියාව විශේෂ එන්සයිම මගින් විශේෂ ආකාරයකට ට්‍රීට් කරලා නැත්තම් මේ ඒ සම ක්‍රියා කරන්න දීලා මේ DNA සයිලින් එලියට් එන විදිහට සකස් කරලා තියෙන්නේ. එතෙන්දී මේ බැක්ටීරියාවේ විෂ්කම්බේ යම් දුරක් නම් ඒ වගේ දහස් ගුණයක් මේ DNA අණුවේ දුර වෙනවා කියලා කියනවා. මෙතන 1000 times කියලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඉතා සූක්ෂම ඉතා හොඳට compact වෙන්න පුළුවන් ඇසුරුම් කරණයක් තියෙන්න ඕනේ මේ දිග විශාල DNA අණුවක් මේ කුඩා සෛලයක් තුළ ඇසුරුම් කරණය කරන්න අවශ්‍ය නිසා. ඉතින් ප්‍රඥාෂ්ටිකයන්ගේ සිදුවෙන මේ වගේ ආකාරයකට ප්‍රඥාෂ්ටිකයන්ගේ මේ මුළු DNA අණුවම තනි වෘත්තාකාර අණුවක්. ඒක දඟර නගසන චක්‍රීය DNA අණුවක්. දැන් මුලින්ම දඟර නගසන අවස්ථාවක විදිහට අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි මේක ඉතා තදින් දඟර ගැසෙන්න වෙනවා මේ වගේ සෛලයක් ඇතුළත ඇසුරුම් කරන්නේ වෙන්න නම්. ඒ සිදුවෙන ආකාර ප්‍රධාන දෙකක් අඳුර ගන්න පුළුවන්. එකක් තමයි මුලින්ම මේ චක්‍රීය විශාල අණුව පුඩු නැත්තම් ලූප් ඩොමේන්ස් විදිහට මේ තියෙන එක ඩොමේන් එකක් නැත්තම් පුඩුවක් ලූප් ඩොමේන්ස් බවට දඟර ගැසෙනවා. මෙතන මේ පෙන්වීමේ පහසුව සඳහා ලූප්ස් කීපයක් පෙන්වලා තිබ්බත් ඒ 50ක් වගේ ගණක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ තවදුරටත් මේවා අතිවලිත දඟර ගැසෙන සුපර් කොයිල් කියලා කියන ඉංග්‍රීසියෙන් වන දෙයක් බවට පත් වෙනවා. තවදුරටත් මෙතෙන්දී 10 ගුණයක් විතර ඇසුරුම් කරන්න වෙනවා නැත්නම් හැකිලනවා කියලා කියන්න පුළුවන්. මෙතෙන් තව 100 ගුණයක් විතර. එහෙම තමයි එකලා 1000 ගුණයක් විතර ඇසුරුම් කරන්නට ලක් වෙන්නේ. හරි. ඉතින් මෙතෙන්දී දැන් වචන කීපයක් හම්බුණා අපිට. අපි කලින් DNA වල මධ්‍ය අක්ෂයක් ගැන කතා කරා. මේ DNA දක්ෂිණාවර්තව දඟර ගැසලා තියෙනවා කියලා කිව්වා. දැන් මෙතෙන්දී අපි සුපර් කොයිල් ගැන කියලා අතිවලිත දඟර ගැසීමක් ගැන කතා කරනවා. මේක කොහොමද අපි අවබෝධ කරගන්නේ? ඒ සඳහා හොඳ උදාහරණයක් තියෙනවා මේ ලෙනින්ජ කියන පොතේ. එතෙන්දී කියන්නේ මෙන්න මේ විදිහට DNA ද්විත්ව හෙලික්සය එහි මධ්‍ය අක්ෂය වටා දඟර ගැහිලා තියෙනවා, කොයිල් වෙලා තියෙනවා. අපි 얘ගෙන මෙතෙන්දී කතා කරන්නේ මේ මධ්‍ය අක්ෂය ඒ වටා දඟර ගැසීලා තියෙනවා. ඊට අමතරව හරි එතකොට මේ වටා තමයි මධ්‍ය අක්ෂය තියෙන්නේ. එම අක්ෂය තවදුරටත් එම අක්ෂය වටාම දඟර ගැසීමෙන්ද මෙතෙන්දී අර ටිකක් විෂුවලයිස් කරන්න මනසින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක හොඳට දියුණු කරගන්නත් බලන්න මොනවා ජීව විද්‍යාව ඉගෙන ගන්න හරි ලේසි වුණා එහෙම පුළුවන් වෙද්දි. හරි. දැන් මෙම එම අක්ෂය තවදුරටත් එම අක්ෂය වටාම දඟර ගැසීමෙන් සුපිරි දඟර නැත්තම් සුපර් කොයිල් කියන එක නිර්මාණය වෙනවා. මෙතෙන්දී මේ උදාහරණයෙන් ඒක හොඳට තේරුම් ගන්න පුළුවන්. හරි. මේ එතකොට ප්‍රඥාෂ්ටිකයන්ගේ DNA ඇසුරුම් කරන්නේ ඉගෙන ගත්ත අපි ඊළඟට මේ ශූන්‍යෂ්ටිකයන්ගේ මේ සිදුවෙන්නේ කොහොමද කියලා බලමු. ඒ සඳහා අපි දැන් මේ වෙද්දී අර කතා කරගෙන ආපු දේ නැවත මතක් කරමු. අපි DNA වල පටන් ගත්තේ ඒක අවයවිකයන්ගේ මොනෝමියුනික්ස් වලින්. ඊට පස්සේ
අපි මේ තනිදාමයක් sugar phosphate backbone එක හදලා හැදෙන හැටි අපි කතා කරා. ඊට පස්සේ ද්විත්ව දාමය ගැන කතා කරා. ද්විත්ව දාමය ඇඹරිලා නැත්තම් ද්විත්ව හෙලික්ස් එකක් හදන හැටි කතා කරා. දැන් තව අධ්‍යයනයක් ඉස්සරහට යන්නයි හදන්නේ. ඒ තමයි මේ එතෙන් තමයි අපිට කතා කරන්න වෙන්නේ මේ සූනෙෂ්ඨිකෙන්ගේ DNA අසුරුම් කරන්නේ පිළිපද. ඒ කියන්නේ මෙතෙන්දී මේ DNA න්‍යුක්ලියෝසෝමයක්කින් දෙයක් හදනවා. එතෙන්දී මේ හිස්ටෝන ප්‍රෝටීන තමයි මේ DNA ත් එක්ක තදින් බැඳීමට නැත්නම් වෙලීමට ආධාර වෙන ප්‍රෝටීන. ඒවා මෙන්න මේ විදිහට සකස් වුණා න්‍යුක්ලියෝසෝමයක් කියලා කියනවා. ඒ න්‍යුක්ලියෝසෝමයක හිස්ටෝන ප්‍රෝටීන අණු 8ක් තියෙනවා. ඒ අණු 8 සැකසීලා තියෙන මේ විදිහට H2A කියන අණු 2යි H2B කියන අණු 2යි H3 අණු 2යි සහ H4 කියන අණු 2යි. මේ අණු වර්ග 4 දෙකෙන් වැඩි වුණාම 8ක් වෙනවා. ඒ වගේ 8ක් වටා ඇතිච්ච DNA කොටසකට තමයි න්‍යුක්ලියෝසෝමයක් කියලා කියන්නේ. ඊට පස්සේ තව මේ ඒ වගේම හොයාගෙන තියෙනවා DNA භෂ්ම යුගල් 146ක් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙනවා මේ වගේ න්‍යුක්ලියෝසෝමයක් වටා බැඳෙන්න. ඊට පස්සේ මේ බැඳිලා හැදෙන මේ න්‍යුක්ලියෝසෝම නිකම් පබළු මාලයක ආකාරයෙන් දිස් වෙනවා කියලායි කියන්නේ. නැත්තම් beads on a string කියලා කියනවා. එතකොට මේ පබළු මාලේ පබළු විදිහට දිස් වෙන්නේ මේ වගේ න්‍යුක්ලියෝසෝම. එතකොට මේ අතර න්‍යුක්ලියෝසෝම අතර DNA කොටසක් තියෙන්න ඕනේ. ඒකට කියනවා linked DNA කියලා. ඒ වගේම ඒවත් යම්කිසි histone protein වර්ගයක් සමග බැඳිලා තියෙන්නේ. ඒ සඳහා දායක වන histone protein වලට කියනවා H1 protein කියලා. ඊට පස්සේ අතරම අපිට කතා කරන්න පුළුවන් මෙතනින් එහාටත් වර්ණ දෙයක් දක්වා මේ සංකීර්ණත්වය වැඩි වෙන විදිහට මේ දක්වා අපි කතා කරා DNA අණුවේ අපි කිව්වා මේ වෙද්දි පළල විස්කම්බය නැනෝමීටර 2යි කියලා. ඊට පස්සේ අපි කිව්වා මේක beads on a string නැත්නම් පබළු මාලයක ආකාරයට සකස් වෙනවා න්‍යුක්ලියෝසෝම වලට ආවම කියලා. එතෙන්දී ඒ අවස්ථාවේ එහි විස්කම්බය නැත්නම් පළල නැනෝමීටර 11ක් නැත්නම් සමහර පොත්වල දනවා නැනෝමීටර 10ක් පමණ කියලා අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ මේවා තව දොරටත් මේ පැක් වෙලා නැත්නම් ඇසුරුම් කරන වෙලාව ක්‍රොමැටින් කියන ද්‍රව්‍ය හැදෙනවා. ඒ අවස්ථාවේදී මේ කැඳිවල අවිෂ්කම්බේ නැනෝමීටර 30ක් පමණ වෙනවා. මේවා තව දුරටත් ඊට පස්සේ පුඩු ඛණ්ඩ නැත්නම් පුඩු ලෙස සකස් වුනහම එහි පළල විෂ්කම්බේ නැනෝමීටර 300ක් පමණ වෙනවා. ඊට පස්සේ මේවා තව දුරටත් කන්ඩෙන්ස් වෙනවා නැත්නම් ඇසුරුම් කරන ලක් වෙනවා. ඒ ලක් වෙලා හැදෙන ඒවට අපිට කියන්න පුළුවන් වර්ණ දේහාංශ කියලා. එහි ඝනකම නැත්නම් විෂ්කම්බය නැනෝමීටර 700ක් පමණ වෙනවා. ඉතින් වර්ණ දේහාංශ දෙකක් එකතු වෙලානේ වර්ණ දේහයක් හැදෙන්නේ. එහෙමනම් අපිට වර්ණ දේහයක ඝනකම පළල මේ විදිහට නැනෝමීටර 1400ක් පමණ කියලා අඳුර ගන්න පුළුවන්. දැන් එතකොට අපි මම මුලින්ම කිව්වා වගේ න්‍යුක්ලියෝටයිඩ් වලින් නැත්නම් මොනෝම යුනිට් එකකින් නැත්නම් ඒක අවයවයකින් පටන් අරගෙන සංකීර්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙන විදිහට ඉගෙනගෙන ඇවිල්ලා අන්තිමට වර්ණ දේහය දක්වාම ඉගෙන ගත්තා. හරි, මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි මෙතනින් එහාට පියවර දෙකක් ඉස්සරහට යම්. ඒ කියන්නේ දැන් යම්කිසි ජීවියෙක් ගත්තාම වර්ණ දේහ කීපයක් තියෙනවා. උදාහරණ විදිහට අපිට හොඳට මුහුරු පුරුදු මානව ජිනෝමේ කියලා කියන්නේ මුළු වර්ණ දේහ සියල්ලම එකතු ගත්තොත් අපේ තියෙන වර්ණ දේහ යුගල් 23ක් නැත්නම් වර්ණ දේහ 46ක්. හරි, ඒ වර්ණ දේහ විශේෂම සෛල විභාජනයේදී යෝග කලාවේදී හොඳට දිස් වෙන අවස්ථාවක ගන්න ඡාය රූපයක් අරගෙන ඒ ඡාය රූපේ ඒ දක්වන වර්ණ දේහ වල දිගාණුව ඒ වගේ මෙහි සෙන්ට්‍රොමීරේ පිහිටීම අණුව කපලා මේ වගේ රූප සටහනක් අපිට සකස් කර ගන්න පුළුවන්. එතෙන්දී අපි දිගම වර්ණ දේහයට අංක 1 දෙනවා. ඊට පස්සේ දිග අඩුවේ මේ පිළිවෙලට නම් කරගෙන යනවා. අංකණය කරගෙන යනවා. හරි, මේ වගේ සකස්මකට අපිට කියන්න පුළුවන් න්‍යෂ්ටික දර්ශය කියලා. හරි, එතකොට ඔයගලන් දන්නවා ඇති මේ ප්‍රවිණි විද්‍යාවෙන් එහෙම මේ ගැහණු පිරිමි වෙනසත් මේ වගේ X ක්‍රොමසෝම් දෙකක් ගැහණුන්ගේ තියෙන අතර පිරිමින්ගේ X සහ Y ලෙස ක්‍රොමසෝම් පිටලා තියෙන ආකාරයත් දන්නවා ඇති. මේත් එක්කම දැන් මම කිව්වා මේ රූප සටහන ගන්න යෝග කලාවේදී ඡාය රූපයක් ගන්න ඕනේ කියලා. මේ විශේෂයෙන්ම මයික්‍රොස්කෝප් එකක් අරගෙන ගන්න ඡාය රූපයක්. හැබැයි දැන් නූතන තාක්ෂණයත් එක්ක න්‍යෂ්ටික දර්ශයක් ගන්න
ෆොටෝග්‍රාෆි එකක්ම මේ වගේ ඡායාරූපයක්ම අවශ්‍ය වෙන්නේ නැහැ කියලාත් පේනවා. මොකද මම ඊළඟට පෙන්වන්න යන්නේ මේ තියෙන්නේ පරිගණක ආශ්‍රයෙන් සකස් කර ගන්නා ලද ඒ වගේ න්‍යෂ්ටික දර්ශයක්. ඇත්තටම මේක මම දැන් අවුරුදු 6කට විතර කලින් මේ 23 and me කියන ආයතනයෙන් කම්පැනි එකෙන් මගේ DNA ම විශ්ලේෂණය කරලා ඒගොල්ලන්ගේ එවන වාර්තාවේ තමයි මේ විදිහට සකස් කළා නැත්තම් පෙන්වලා තිබුණේ මගේ න්‍යෂ්ටික දර්ශය. ඇත්තට මේක හරි ඉන්ටරෙස්ටිං ඒරියා එකක්. ඒක නිසා මම හිතුවා මේ ගැනත් පොඩ්ඩක් මේ මම වීඩියෝ එකේදීම සඳහන් කරන්න කියලා. කොහොමද මේ ඇත්තට මේ කේටෙන් නැත්තම් සලයිව අරගෙන තමයි DNA විශ්ලේෂණය කරන්නේ. ඉතින් මේ 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 කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක ගැනත් මම පොඩ්ඩක් සාකච්ඡා කරන්නම් කියලා හිතුවා මේ video එක තුළදීම. ඒක වෙන්නේ මෙහෙමයි. අපි අතර මේ 23 and me කියන කම්පැනි එකට අතර මේගොල්ලන් නම මේ නම ගන්න ඇත්තේ මොකද මොන හේතුව නිසාද කියලා අපිට හිතන්න පුළුවන් නේද? ඒ කියන්නේ අපේ ක්‍රොමොසොම් යුගල් නැත්තම් වරණ දේ යුගල් 23ක් තියෙනවා. ඉතින් 23 and me ඒගොල්ලන්ගේ ඒ වෙබ් අඩවිටේ ගිහිල්ලා අදාළ දත්ත පුරවලා ඉවරලා ඒ අවශ්‍ය මුදල ගෙවුවාම ඒගොල්ලන් මෙන්න මේ වගේ කාඩ්බෝඩ් බොක්ස් එකක් පෙට්ටියක් කඩබඩ පෙට්ටියක් ගෙදරට එවනවා. එකෙක් ගහලම තියෙන්නේ වෙල්කම් ටු යූ ඔබට I1 කියන වගේ දෙයක් නේ. ඒකේ තියෙන අත්‍තර මේකට කියන්නේ සලාව කලෙක්ෂන් කිට්. කේට එකතු කරන අවශ්‍ය කේට එකතු කරන අවශ්‍ය ද්‍රව්‍ය තමයි ඒකේ ඇතුලේ තියෙන්නේ. මේ බොක්ස් එක අන්බොක්ස් කරලා ඇරලා බලන්න පුළුවන්. එතකොට අපිට මෙන්න මේ කොටස් හම්බ වෙනවා. මේ විශේෂම මේ වගේ පත්‍රිකාවක් තියෙනවා අවශ්‍ය උපදෙස් දීලා කොහොමද කේට එකතු කරන්නේ DNA විශ්ලේෂණය කිරීමට අවශ්‍ය පරිදි කියලා. එතෙන්දී අත්‍තරම මෙන්න මේ වගේ දෙයක් අපි කරන්නේ. ඒත් එක්ක එවලා තියෙනවා මෙන්න මෙහෙම ටියුබ් එකක්. ඒ ටියුබ් එකට අපිට කරන්න තියෙන මේ වගේ පියනක් තියෙනවා විශේෂ. මේ පියන අත්‍තර මේ හරිය CU එකක් නැත්තම් පෙරණයකුත් තියෙනවා. මේ පියන මෙතෙන් හයි කරනවා. ඒකලා මේ කේට එකතු කරන් පටන් ගන්නවා. මෙන්න මේ මට්ටම දක්වා. හරි. මේ දක්වා කේට එකතු කරපුවා වැඩි වෙලාවක් යනවා. වෙනත් 10ක් 15ක් තුළද අවශ්‍ය කේට ප්‍රමාණය එකතු කර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පියන මෙතන හයි කරලා තියෙනවා. ඇත්තටම යම් කිසි තරලයක්. ඒක අපි මේ පැත්තට වහලා තද කරපුවාම එතනින් කැඩිලා මේ අපේ කේටයට එකතු වෙනවා. එතෙන්දී ඒක තියෙන්නේ මේ කේටේ තවදුරටත් ස්ටැබිලයිස් කරන්න නැත්නම් තිර කරන්න ඕන සොලියුෂන් එකක් නැත්නම් තරලයක් තමයි ඒක තියෙන්නේ. ඒකත් මේකට එකතු වුණාට පස්සේ අපි මේ තවදුරටත් මේ පියනේ වැඩක් නැහැ. ඒක අයින් කරලා දාලා මෙන්න මේ තියෙන කැප් එක නැත්නම් මේ පියන මේකට සම්බන්ධ කර ඒක තද හොඳට සල් කරන්න පුළුවන්. ඒකලා මේක මෙන්න මේ කියන ස්පෙසිමන් බෑග් එක ඇතුළට මේ බයෝහැසඩ් කියන ලකුණ තියෙන බෑග් එක ඇතුළට දාලා හොඳට වහලා අපි නැවත මේක දානවා මේ කඩ්බෝඩ් බොක්ස් එක ඇතුළට. ඒකල මේක තැපල් කරලා ආපහු යවනවා මේ 23 and me කියන කම්පැනි එකට. හරි. එතෙන්දී ඇත්තටම අපි මේ දේ තමයි ගෙදෙද්දි කරේ. ඒගොල්ලන් අපිට මේ පැකේජ් එක එවුවා. අපි කේට් එකතු කරා. දැන් ඊට පස්සේ අපි සාමාන්‍ය තැපෑලෙන් පාවිච්චි කරලා ඒක ආපහු ඒ කම්පැනි එකට යවනවා. එහෙදි ඒගොල්ලන් මේ කේටේ DNA නිස්සාරණය කරලා ගන්නවා. එක්ස්ට්‍රැක්ට් කරලා ගන්නවා. මෙහෙදි අපිට මේ මොකේ මෙහෙම සූරණ්ඩියම කිසිම අවශ්‍යතාවයක් නැහැ. නිකන් කේටෙම්ම තමයි මේ DNA එක්ස්ට්‍රැක්ට් කරලා නැත්නම් නිස්සාරණය කරලා ගන්න. ඒකලා විශේෂ චිප් එකක් පාවිච්චි කරලා ඒගොල්ලන් මේ DNA විශ්ලේෂණය කරනවා. ඊට පස්සේ මාසයකට විතර පස්සේ අපිට එවනව පණිවිඩයක් විද්‍යුත් තැපෑලට ඔකුලගේ DNA විශ්ලේෂණය කරලා ඉවරයි. දැන් ඒකේ report එක දැන් බලන්න ලෑස්ති කියලා. ඉතින් වෙන දවසක මම මේ report එකේ තියෙන දේවල් ඔබලා එක්ක බෙදා ගන්නම් මේ මොනවාද තිබුණේ කියලා. දැනට මම මෙහෙම දෙයක්ත් කියන්නම්. මේ වගේ දේවල් විශේෂයෙන්ම අනුක ජීව විද්‍යාව සම්බන්ධ කරුණු ප්‍රායෝගික දේවල් විශේෂයෙන්ම ඉගෙන ගන්න ඕනේ ඒවා කරලම තමයි. ඒක තවදුරටත් මම කියන දේම පිළිගන්න කැමති නැත්නම් උදාහරණයක් විදිහට මේ මෙන්න මේ කියන කෝස් එක නැත්නම් මේ කියන පාඨමාලාව අනුක ප්‍රවේණ විද්‍යාව පාඨමාලාවක් කියන්නේ මහාචාර්යවරයාගේ නම රොජර් යන් මෙම පාඨමාලාව හදාරනවනම් ඔහු ඒ පාඨමාලාව සඳහා මේ යෝජනා කරන කීප දෙයක් තියෙනවා ළමයින් අරන් එන්නේ ක්ලාස් එකට ඒ පන්තියට. එහිදී නම්බර් 1 විදිහට පළවෙනි එකම විදිහට දක්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට කියන්නේ it has been requested that you submit your DNA or your saliva to this company and have those results. නැත්තම් මේ එන වார்த்தාව තියාගන්න අපිට පන්තියේදී තවදුරටත් සාකච්ඡා කරන්න කියලා. ඒ කියන්නේ හැම ළමයෙක්ගෙම මේක බලාපොරොත්තු වෙනවා. හරිද?
ඉතින් මේ ගැන තව දුරටත් අපිට ගොඩක් දේවල් කතා ගන්න පුළුවන්. හැබැයි ඒක මම ඊළඟ දවසකට තියලා මම කැමති මේ ඔයාලගේ සිලබස් එකේ තියෙන තව මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි මේ DNA අනුක්‍රම නිර්ණය කියන එක. ඒ කියන්නේ දැන් අපි කලින් සැලකපු මේ වගේ 23 and me වගේ කම්පැනි එකකින් විශ්ලේෂණය කරන්නේ මට මතක විදිහට දවස්වල 600,000 ලක්ෂ 6ක් විතර අපේ විශේෂ තැන් අපේ ජීනෝම් එක නැත්නම් අපේ මුළු DNA ප්‍රමාණයම ගත්තහම මේ ක්‍රොමසෝම් 23 කට්ටලයක ගත්තහම අපේ බේස් පෙයාස් නැත්නම් භෂ්ම යුගල් බිලියන 3ක් විතර තියෙනවා බිලියන 19. ඒ වගේ මේගොල්ලන් මේ 23 and me කියන කම්පැනි එක විශ්ලේෂණය කරන්නේ ලක්ෂ 6ක් විතර. ඒ කරලා ඒ අවශ්‍ය තොරතුරු ඒගොල්ලන් ගන්න. හැබැයි මේ වෙද්දි DNA අනුක්‍රමණය කිය අනුක්‍රම නිර්ණය කියන ක්‍රමය නැත්නම් DNA sequencing වගේ අර බිලියන 3ම කියවන්න පුළුවන් හැකියාව අපිට ලැබිලා තියෙනවා. තව විදිහෙන් කියනවා නම් මේ ඔක්කොම එකතුර අපිට ජිනෝමේ කියලා කියන පුළුවන් ගිනෝමේ කියලාත් කියන්නේ. මේ ඔක්කොම එකවර කියවන්න පුළුවන්. එක දිගට කියවන්න පුළුවන්. එහෙම කියවලා සිදු කරන නවතම පරීක්ෂණ වලින් අණුක ජීවිතය සෑහෙන දුරක් ගිහින් තියෙනවා. ඒ කියන්නේ හිතන්න නැති විදිහේ. ඒකයි මම අර පුන පුනා කියන්නේ මේ ලියනඩෝ ඩාවින්චි සමයේ සිදු පුනරුදයට දෙවෙනි වෙන්නේ නැහැ කියන එක මම කියන්න නැවත නැවත උත්සාහ කරන්නේ ඒ නිසා. විශේෂයෙන් මේ DNA අනුක්‍රම නිර්ණයත් සමග ආපු තාක්ෂණයෙන් මේ ශේෂ්ත්‍රයේ හැම ශේෂ්ත්‍රයකම වගේ විශාල ප්‍රගතියක් සිදු වෙලා තියෙනවා. ඒක මෙහෙම යන්න පටන් ගත්ත එක තාම එහෙම යනවා. ළඟදි දවසක ඒක ආය ටිකක්වත් අඩුවේ කියලා එහෙම පේන ගතියක් පේන්නේ නැහැ. හරි හරි මම අපව ආවත් මේ මාතෘකාවට. ඉතින් මේ DNA අනුක්‍රම නිර්ණය කරන දේ මානව ජීනෝමේට ඇප්ලයි කරලා යොදලා මොනවද හොයාගත්තේ? ගොඩාක් දේවල් හොයාගෙන තියෙනවා. දැනටත් හොයාගන්නවා. විශේෂයෙන්ම පිල්කා කැන්සර් වගේ ෆීල්ඩ් වල ශේෂ්ත්‍ර වල විශාල පෙරලියක් සිදු වෙගෙන යනවා මේ සෑකනීම් එක. ඒ ඔක්කොම කතා කරන්න වෙලාව නැති හින්දා මම දැනට උදාහරණ දෙකක් විතරක් කතා කරන්නම්. එකක් තමයි මේ මොකද්ද Human Genome Project නැත්නම් මානව ජීනෝම් ව්‍යාපෘතිය කියන එක. මෙතෙන්දි අපි මේ අපි තියෙන ඔක්කොම ක්‍රොමසෝම් වල තියෙන DNA වල භෂ්ම අනුක්‍රමණය නිර්ණය කරන්න උත්සාහ කරා. මේක ඇත්තටම අවුරුදු 13ක් විතර ගත වුණා මේක කරන්න. 1990 ඉඳලා 2003 විතර වෙනකම් ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3ක් විතරක් වියදම් වුණා. විශාල බිලියන 3ක්. හැබැයි ඒන් අපිට සොයාගත්ත දේ අති විශාලයි. එක දෙයක් මම කියන්නම්. සොයාගත්ත දේවල අතිමහත් එකම එක දෙයක් කියන්නම්. ඉස්සර වගේ නෙවෙයි ඇත්තටම අපි දැනගත් එකක් තමයි අපේට තියෙන ජාන ප්‍රමාණය. මුළු හිමන් ජීනෝම් එකේම තියෙන ජාන ප්‍රමාණය මුලින් හිතුව අපි අඩු ගානේ ලක්ෂයක්වත් ඇති කියලා. නමුත් මේ කරාට පස්සේ අපි දැනගත්ත අපි තියෙන බොහොම සුළු ජාන ප්‍රමාණය සාපේක්ෂව, ඒ කියන්නේ ජාන 20,000ක් විතර. ඒක දැනුම. තව දෙයක් තමයි මේ ජානවල තියෙන අපේ මේ DNA වල සංයුතිය විශ්ලේෂණය කරලා බලපුවම තේරිච්ච දෙයක් තමයි ඇත්තටම මානව ප්‍රෝටීන හදන්න දායක වෙන්නේ 1.5ක් වගේ ඉතා අඩු ප්‍රමාණයක්. එහෙනම් ඔයගලන් ප්‍රශ්නයක් කරනවා මොනවද මෙහෙනම් වැඩිපුර Human Genome එකේ නැත්නම් මානව ජීනෝම් එකේ තියෙන්නේ කියලා. මේ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන් මේ මොනවද කියන්නේ ලයින් එලිමන්ට්ස්, සයින් එලිමන්ට්ස්. මේ නම් එච්චර වැදගත් නැහැ. ඒකයි මේ ටික කැපිලා ගියත් මම ආයෙච්චර සැලකිලා දැක්වෙන්නේ නැත්තේ මුල් නම්ම දෙන්න. මෙතන රෙට්‍රෝ ට්‍රාන්ස්පෝසෝන්ස් කියලා තියෙනවා, ට්‍රාන්ස්පෝසෝන්ස් කියලා තියෙනවා. මේ ලයින් කියන එකේ තේරුම ලොง ඉන්ටර්ස්පර්ස් නියුක්ලියර් එලිමන්ට්ස් කියලා. නම් වලට වඩා වැදගත් වෙන්නේ මේවා වෛරස් වගේ. ඒ කියන්නේ දැන් යන කොවිඩ් සංගතය වගේම ඒ කාලෙත් වරින් වර Human Genome එකටත් වෛරස් වලින් අපිට මේ ගොඩක් කරදර සිද්ධ වුණා. ඒ වගේම මේ වෛරස් සහ වෛරස් වගේ ව්‍යුහ කොහොම හරි අපේ ජීනෝම් එකට ඇතුල් වෙලා ඒ අපේ අනිත් ජාන සහ DNA සමගම එකට ජීවත් වෙන්න පුළුවන් විදියක් හොයාගත්තා. දැන් හැම වෙලාවෙම දැන් අපිට ඒක අයින් කරන්න බෑ. හැම වෙලාවෙම අපේ සෛල බෙදෙද්දි මේ කියන සයින් එලිමන්ට්ස්, රයින් එලිමන්ට්ස් ඒ කියන ඒවත් බෙදි බෙදි ඊළඟ සෛල වලට ගමන් කරනවා. හරි. ඒ එක පැත්තක්. ස්පෙක්ට්‍රම් එකේ ඒකාන්තයක්. හරි. දැන් ඊට පස්සේ දැන් මේ Human Genome Project එකනේ මානව ජීනෝම ව්‍යාපෘතිය. දැන් මේක සාර්ථක වුණා ඇත්තටම. සමහර අය කියව මේක අසාර්ථකයි බිලියන 3ක් කියන්නේ හරි ලොකු වියදමක් කියලා. ඒ වුණාට මම අහලා තියෙනවා ඒ කාලේ හිටපු බරක් ඔබාමා වගේ ජනාධිපතිවරයෙක් කියනවා මේ
මේ සඳහා ගිය ඩොලර් ගන්න කිසිම පාඩුවක් නැහැ. මොකද එක විද්‍යාඥයෙක් එක කොටස කීප දෙනෙක් තවදුරටත් පරීක්ෂණ කළ හොයලා තියෙනවා මේ සඳහා වෙච්චිය ආයෝජනය කරපු මුදල වගේ 800 ගුණයක් පමණ ඒගොල්ලන්ට ආපහු ඍජු හෝ වක්‍රව රටට මුදල් ආවා කියන එක. හරි, එහෙම වුණත් කියලාත් එක වැරදි විදිහේ ආයෝජනයක් වෙන්න බෑනේ. සහ අපිට ඒ පිළිබඳව දැනගත්ත දැනුම ඒකට මිල කරන්නත් බෑනේ. හරි, දැන් එතකොට අත්‍තරම හියුමන් ජිනෝම් ප්‍රොජෙක්ට් එක අති සාර්ථකයි කියලා කියන්න පුළුවන්. ඉතින් මේන් සාර්ථකව මේ එනිම කරපු විද්‍යාඥයෝ ඊට පස්සේ තව ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒකට කියන හියුමන් මයික්‍රෝබයෝම් ප්‍රොජෙක්ට් කියලා, නැත්තම් මානව ශුද්‍ර බියෝම ව්‍යාපෘතිය කියලා. මෙහි අරමුණ වුණේ මානව ශරීරයේ මත සහ තුල ඉන්න ශුද්‍ර ජීවීන් ගැන වැඩි හොඳ අවබෝධයක් ලබා ගන්න එක. ඇත්තටම එතෙන්දෙත් ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් නා. එක දැනගත්ත දෙයක් තමයි අපේ ශරීරයේ මත සහ තුල ඉන්න ශුද්‍ර ජීවීන් ප්‍රමාණය මානව සෛලවලටත් වඩා වැඩි කියන එක. ඒ කියන්නේ එක එක තැන්වල එක එක නම්බර්ස් නැත්තම් ගණන් තියෙනවා. හැබැයි එක පොතකට අනුව මං සටහන් කරොත් ඒගොල්ලන් කියනවා human body නැත්තම් මානව දේහය කියන එක සෛල මානව සෛල ට්‍රිලියන 30කින් පමණ සමන්විත වෙනවා කියලා. ට්‍රිලියන එහෙමනම් ශුද්‍ර ජීවි සෛල ට්‍රිලියන 40ක් විතර තියෙනවා කියලා. ඒකම එම්ම හිතා ගන්න පුළුවන් අපි දැන් හිතන් හිටියට මේ මානව ශරීරය කියලා කවුද වැඩියෙන් ඉන්නේ කියන එක. ඉතින් ඇත්තට මට මතක් වෙනවා මේක මම මේ කරුණ දවසක් මේ විදිහට කියලා දෙද්දි එක කොටසකට එතන හාමුදුරු නමකුත් හිටියා. මම ඒ හාමුදුරුවන්ගෙන් අහුවා මේ හාමුදුරනේ අර ඇඟ ගැන තියෙන ඝන සංඥාව එහෙමත් නැති වෙලා යනවා නේද මේ වගේ කරුණු මතකද කියලා. ඒ වෙලාවෙම මම දැක්ක හාමුදුරුවන්ගේ මූණේ හොඳ ප්‍රබෝධමත් සිනාවක් එමත් වෙනවා. පසුව ඒ දේශනෙන් පස්සේ ඇවිල්ලා මට කත වැඩිලා මේ හාමුදුරු ඒ ගැනත් අපි වැඩිදුරටත් කතා කරා. ඉතින් මම මේවත් මතු කරන්නේ ඉතින් අපි පටන් ගත්තේ ප්‍රවේණික ද්‍රව්‍ය වල ව්‍යුහය ගැන කතා කරන්න. ඊට පස්සේ මේ පොතේ තියෙන මේ පරිච්ඡේදයේ තියෙන සෑම කොටසක්ම මේ වගේ වීඩියෝකින් කවර් කරන්න බෑ, ඉවර කරන්න ආවරණය කරන්න බෑ. නමුත් අපි ප්‍රධාන කොටස් ගැන අවබෝධයක් අරගෙන විශේෂයෙන්ම කොහොමද මේ ඒක අවයවයකින් පටන් අරගෙන සංකීර්ණත්වය වැඩි වෙන ආකාරය වර්ණ දේ දක්වාම අපි කතා කරලා අන්තිමට එතනින් එහාටත් ගිහිල්ලා මේ ජීනෝමේ මානව ජීනෝම ව්‍යාපෘති පිළිබඳව කතා කරලා තවදුරටත් එහා එතනින් කතා කරා. ඉතින් මට කියන්න ඕනේ අපි එතකොට මේ වගේ විෂයක් ඉගෙන ගත්තට එහි ඊට පස්සේ ආර්ථික අපි මේ කොච්චර වියදමක් මෙයට ගියාද කියලා කතා කරා ඇමරිකානු ඩොලර් විදියට. ඊට පස්සේ සමාජීය ආර්ථික ඒ හැම දෙයකටම සම්බන්ධයි කියන පණිවිඩෙත් මට කියන්න ඕනේ. සාර ධර්ම වල පව මොකද මම අර විශේෂම 23 and me කියන කම්පැනි එක ගැන කිව්වේ. මම දකිනවා දැන් මේ ලංකාවේ වුණත් අයට පහසුකම් තියෙනවා ඒ කේතේ ඒ කම්පැනි එකට යවලා ඒවා විශ්ලේෂණය කරගන්න. හැබැයි ඒ දත්ත ආවට පස්සේ ඔබ අනිත් දත්ත මූණ පොතේ දානවා වගේ එහෙම හැමදේම දාන එක එච්චර නුවන්ට හුරු නැති වෙන්න පුළුවන්. මොකද ඒ වගේ ඥානමය තොරතුරු තවදුරටත් ඔබගේම විතරක් නෙවෙයි. ඒ කියන්නේ ඒවා ඔබගේ දෙමව්පියන්ගේ ඥානත් තමයි සහ සහෝදර සහෝදරයන්ගේ තව මතු දවසක ඔබගේ දූ දරුවන්ගේ ඥානත් වෙනවා. ඉතින් ඒ පිළිබඳව වැඩි අවධානයක් තියෙන්න ඕනේ. මොකද වෙන රටවල්වල ඒ සඳහා විශේෂ අවධානයක් යොමු කරනවා. මොකද ඒවා අනවශ්‍ය විදිහට පාවිච්චි කරයිද කියලා ඔය දත්ත දැනගත්තා. විශේෂයෙන්ම ඔබ කුමන හෝ විශේෂ රෝගාබාධයකට ලක්වීමේ නැඹුරුතාව වැඩි නම් ඔබට රැකියාවක් දීමේදී හෝ නැත්තම් සෞඛ්‍ය ආරක්ෂණයක් දෙද්දී ඒ පිළිබඳ ඒගොල්ලන් දේ දෙන ආයතන ඒ පිළිබඳ අනවශ්‍ය විදිහට ඒ දත්ත පාවිච්චි කරොත් එතන විශාල බැරෑරුම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒව ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා එතෙන්ද එතිකල් පැත්ත නැත්නම් සාරධර්ම පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. ඉතින් මම කියන්න හදන්නේ අපි මේ වගේ න්‍යූක්ලියෝටයිඩ් වලින් පටන් අරගෙන අනුක ජීවිතයට අදාළ පළවෙනි පරිච්ඡේදයේ කතා කරගෙන ආවා. ඊට පස්සේ එහි යෙදීම් ඇප්ලිකේෂන්ස් ගැන කතා කරා. ඉතින් මේ ඔක්කොම හිතලා අපිට තව ප්‍රතිසංයුත DNA තාක්ෂණය ගැන එහෙම කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ දක්වා ගියේ නැතත් මේ දැන් මම කියපු ටික ගැන හිතලා වුණත් මේ අපිට සාධාරණීකරණය කරන්න පුළුවන්ද නැත්තම් තාමත් ඔබ හිතන්නේ ලියනාඩෝ ඩාවින්චි සමයේ සිදු වූ පුනරුදය ගැන තාම අපිට අනුක ජීවිතයෙන් අනුක ජීවිතයෙන් සිදු
පෙරලිය නැත්තම් ඒ දායකත්ව ප්‍රමාණවත් නැද්ද? ඒක මම ප්‍රශ්නාර්ථයක් විදිහට ඔයගලන්ට විතරන තියලා මේ වීඩියෝ එක අවසන් කරන්න. ආය දවසක අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්. නමස්කාරය.